ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කර වැටුප් ඉහළ නැංවීම ගුරුවරු මත යොදා ඇති අධික පීඩනය ඉවත් කිරීම සහ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් 6% මුදලක් වෙන් කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් විදුහල්පතිවරු සහ ගුරුවරු අද දින වර්ජනයක නිරත වුණා. ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ දිවයින පුරා පාසල් නියෝජනය කරන ගුරු විදුහල්පති වෘත්තීය සංගම් 30කට අයත් විදුහල්පතිවරු සහ ගුරුවරු අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් වූ බවයි. ගුරු විදුහල්පති වර්ජනය හේතුවෙන් අද උදෑසන කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පාසල්වල දක්නට ලැබුණේ මෙවන් තත්ත්වයක්. අද අපි ස්කර්ඩලා නිකන් හිටියා. අර ටීචර්ස්ලා ගොඩක් අය ආවේ නැහැ. මැඩම් ලා කවුරුත් ආවේ නැහැ. මැඩම් දෙන්නෙක් විතරක් හිටියා. ටීචර්ලා රයික් නේ අපි ටිකට් ගැව්වා. අද ටීචර්ලා නැහැ. පන්ති ලොක්කල්ලත් එක්ක තිබ්බේ. අනික එළිය තමයි පීටී ඉතින්. ළමයිගේ පැත්තෙන් අසාධාරණයි ගුරුවරුන්ගේ පැත්තෙන් සාධාරණයි. මොකද ඒගොල්ලන්ට ඉල්ලීමක් තියෙන ඉල්ලීම ඉටු කර ගන්නවනේ ඉතින්. වෙන්දට වාහනේ තුනේ මෙනවා ළමයි ගොමටත් 70ක් විතර. අද ආවේ ළමයි 6 දෙනයි. ඒ වුණාට මම හිතනවා පාසල් දරුවන්ට හිරිහැරයක් නොවන විදිහට වර්ජන සිදුවනවා නම් හොඳයි කියලා. දැන් අපි ඉස්කෝලේ යන කාලේ ඕක තිබ්බේ නෑනේ. අද ගුරුවරු සල්ලිලට තමයි යටත් වෙලා තියෙන්නේ. එසේම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පාසල්වලද මෙවන් තත්ත්වයක් දක්නට ලැබුණා. අද පන්ති ළමයි කී දෙනාද ඉන්නේ? ගුරුරු 41ක් ඉන්න පාසලේ එකම ගුරුරු එක්කත් පාසලට ඇවිල්ලා නැහැ. පාඩුවද බලන ළමයි කොහොමද රස්ති ආදියක් කොහෙද ඉල්ලන ඇවිල්ලා. ගුරුතුමෝ නැහැ කොයි ඉන්නේ ළමයි අර යන්නේ කවුරුත් නැහැ. දැන් ගුරුවරු කිසි කෙනෙක් නැහැ ඉස්කෝලේ වහලා. මොකක්ද මේ වෙන්නේ යන්නේ කියන එක අපිට හිතා ගන්න බෑ රටට. ළමයි 100ක් 150ක් විතර ගියාම ගුරුවරු නම් කිසිම කෙනෙක් ආවෙ නැහැ මේ වෙනකම්. මේ අතර වර්ජනයට සහය දැක්වූ ගුරුවරුන් තැපැල් කාර්යාලවලට ගොස් විදුලි පණිවිඩ මගින් තම අසනීප නිවාඩු වාර්තා කරන අයුරු අද දිරන කැමරාවලට මෙලෙස හසු වුණා. අද කොහෙද ආවේ? මම ටෙලිග්‍රෑම් ගන්න ආවා. ෆී සික් සිග්ද මම සික්. කෙසේ වෙතත් කොළඹ ප්‍රධාන පාසල් කිහිපයකම සහ අනෙක් ප්‍රදේශවල පාසල් රැසකම අධ්‍යාපන කටයුතු අද සුපුරුදු පරිදි සිදු බව වාර්තා වුණා. මගේ දරුවෝ දෙන්න ඉන්න ඉස්කෝලේ මම දරුවෝ වෙනුවෙන් එන්න ඕනේ. ඒකට අපි සූදානම් නැහැ. මේ අතර වර්ජන ක්‍රියාමාර්ගයට සමගාමීව ගුරු සංකම් නියෝජිතයින් කොටුව දුම්රියපළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. දෙලක්ෂ 41,000 ගුරුවරු අසනීප නිවාඩු වාර්තා කරලා තියෙනවා. විදුහල්පතිවරු අසනීප නිවාඩු වාර්තා කරලා තියෙනවා 15,000ක් විතර. ගුරුවරුන්ගේ ප්‍රශ්න ඉස්සන්න මේ ආයවැය 7-5ක් වෙන් කරන්නේ නැහැ. මේවාගේ ක්‍රියාමාර්ග ගත්තම ළමයින්ට ඉරියාරයක් වෙනවා තමයි. ඒක නිසා ඒක වගකීම ගන්න ඕනේ. මේ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් කිසිදු ජාතනීය ප්‍රතිචාරයක් නොගත් අධ්‍යාපන අමාත්‍යවරයා සහ ආණ්ඩුව. තවත් ප්‍රදේශ කිහිපයකම ගුරු විදුහල්පතිවරුන් වර්ජන ක්‍රියාමාර්ගයට සහය පළ කරමින් උද්ඝෝෂණ පැවැත්වුවා. වහාම අපි ගැටලු විසඳපල්ලා. එහෙම නැත්නම් අපි අවධාරණය කරන ආණ්ඩුවට මේක අවසන් ක්‍රියාමාර්ගය නෙමෙයි, මේක ආරම්භයක් විතරයි. කෙසේ වෙතත් ගුරුවරු සහ විදුහල්පතිවරුන් දඩමීමා කරගනිමින් පටු දේශපාලන වාසය ඉටු කර ගැනීමට ඇතැම් වෘත්තීය සංගම් ගෙන යන වැඩපිළිවෙල බුද්ධිමත් ජනතාව අවබෝධ කරගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මෙය වැටුප් විෂමතා ගැටලුවලට විසඳුම් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇති පසුබිමක එය තම වෘත්තීය සංගම්වල ජයක් ලෙස පෙන්වා ගුරුවරු සහ විදුහල්පතිවරුන් නොමග යයි මේ උත්සාහයක් බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ඉකුත් සැප්තැම්බර් මාසයේදී රාජ්‍ය වැටුප් සමාලෝචන විශේෂ කොමිෂන් සභාව වෙත යෝජනා ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා නිර්දේශ ලැබුණු වහාම අදාළ වැටුප් විෂමතා විසඳීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම නිවේදනයේ සඳහන්.